හෙලෙක්සිය දුන්නා. ඒ කියන්නේ සිරස් දුන්නා අපි අරගන්නවා. මේ හැඩයට තමයි හෙලෙක්සිය කියන්නේ සිලින්ඩර ආකාර ආකාරයෙන් මේක සකස් කරලා තියෙන නිසා ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික හෙලෙක්සිය දුන්න රෑම් 50 පඩි විරාම ගැටිකාව නිවේශන පූර ආධාර. ඔය ටික ඕනේ. මේ පේනවනේ ආධාරකය අරගෙන ආධාරකේ හයි කරලා තියෙනවා දුන්න. හයි කරලා යම් ස්කන්ධයක් දාන පඩියක් දාන. අපි දුන්න රෑම් 50ක් මුලින් දැම්මා කියලා. දාලේ වරලා එක පැත්තකට ඇදලා පහලට ඇදලා තරිනවා. එතකොට මොකද වෙන්නේ? තරල අනුවර්තී චලිතය මෙයා යද. මෙයාට හයි කරලා තියෙනවා යොමුවක්. ඒ යොමුවට මෙන්න මෙතන හයි කරලා තියෙනවා තවත් ඒ වගේම ආධාරකයක්. ඒ ආධාරකයට සවි කරලා තියෙන කොටසත් එක්ක එහාට මෙහාට යන වාර ගාන මැන ගන්නවා. ඒකට ගත වෙන කාලයත් එක්ක. එතකොට ඒකෙන් එක දෝලණයකට ගත වෙන කාලය හොයා ගන්නවා. ඒක තමයි කී කියන්නේ. ඊට පස්සේ අපි මේකට අදාළ සමීකරණය ගන්න. ඔයගොල්ලන් මතකයිද? තිරස් වුණත් දුන්නා දුන්නක දෝලන කාලය සඳහා සමීකරණයට එන්නේ t සමානයි 2 pi l බෙදීම g වෙනකොට m බෙදීම k. m කියන්නේ ස්කන්ධය, k කියන්නේ දුරුණියතය. මොකද මේ දුරුණියතය කියන්නේ? දුරුණියතය කියන්නේ ඕනම දුන්නා ස්ට්‍රින්ග් එකක් මීටර් එකක් ඇදෙන්න නම් කොච්චර බලයක් දෙන්න ඕනද? මීටර් එකක් අදින්න, ඒ කියන්නේ ඒකක දිගක් අදින්න දිය යුතු බලය තමයි අපි කියන්නේ දුරුණියතය කියන්නේ. m බෙදීම k වල වර්ගමූලය තමයි එන්නේ l බෙදීම g වල වර්ගමූලය වෙනකොට. ඊට අර වගේම වර්ග කරනවා. t වර්ග සමානයි 2 pi වල වර්ගය 4 pi වර්ගය k වල වර්ගමූලය වර්ගය k වෙනවා. m වල වර්ගමූලය වර්ගය m. හොඳයි. ඊට පස්සේ දැන් අපි පෙරන් මේක පෙන්වන්න හදන්නේ t වර්ගයයි m උයි සමානුපාතිකයි කියලා. එහෙම වෙන්න නම් ඒ කියන්නේ මේ සමීකරණය හරි කියලා පෙන්වන්න නම් අපිට මේකෙන් ප්‍රස්ථාරයක් ගන්න මේ ප්‍රස්ථාරේ සරල රේඛිය වෙන්න ඕනේ මූල අක්ෂරය යන්න. සරල රේඛියේ මූල අක්ෂරය යන ප්‍රස්ථාරය යන තහවුරු වෙනවා මේ සිම්පල් m එකයි, ඒ කියන්නේ ස්කන්ධයයි t වර්ගයයි සමානුපාතිකයි කියන්නේ. ඒක y = mx ආකාරයේ ප්‍රස්ථාරයක් එනවාද කියලා තමයි අපි මේක බලන්නේ. ඒතර m වෙනස් කරගන්න. මේකට දාන ස්කන්ධය වෙනස් කරගන්න දෝලන කාලය මොනි. මැනලා ප්‍රස්ථාරය යඳිනවා. ඒතර ස්වායත්ත විචල්‍ය ස්කන්ධය තමයි වෙනස් කරන්නේ. ස්වායත්ත විචල්‍ය ස්කන්ධය ග්‍රෑම් වලින්. පරායත්ත විචල්‍ය t වර්ගය, තප්පර වර්ගය. ලක්ෂණ ටික ලකුණු කරලා යා කරාම හරියට මූල ලක්ෂණය යන්නත් ඕනේ සරල රේඛිය වෙන්නත් ඕනේ. ඒකෙන් තහවුරු වෙනවා මේකෙදි දෝලන කාලය ස්කන්ධයත් එක්ක සමානුපාතිකයි කියලා. හරි. ඕක තමයි ප්‍රැක්ටිකල් එක කරන ක්‍රමය. මේකෙදි ඉතින් අර දේවල් ටික මොන වෙනවා දෝලන වැඩි ගානකට කාලය හොයන්න ඕනේ. මේක දෝලන 50කට ගත වෙන කාලය තමයි සාමාන්‍යයෙන් වැඩියෙන් මයින් කරනකොට හොඳයි. නමුත් මේකෙදි ඉතින් අර ප්‍රශ්නේ මතුවෙනවා 50කට වගේ කාලයක් මයින් හරි අමාරුයි. ඉතින් ගොඩක් අඩ 20ක් 25ක් වගේ තමයි මනින්නේ ස්කන්ධය වෙනස් කර කර. මේ වගේ හැම එකකටම පාඩම් දෙක ගාණේ ගන්නවා. ඒකෙන් තමයි අපි ඇවරේජ් කරගෙන මේකෙත් ගන්න. එතකොට මේකෙත් මේ සූත්‍රයේ වළංගු වෙන්නේ විස්ථාපනයේ කුඩා වුණා. ඒ කියන්නේ ගොඩාක් ඈතට ඇදලා දාර හරියන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි අතරින් මේ අදින්න ඕනේ. प्राक्टिकल बुक्ने संबंधता दोलन खाड़ेम संध्या संबंध නමුත් මේකෙදි මේ පෙන්වන්නේ මේ වීඩියෝ එකේදී දුනු නියතය. ඒ අපි භාවිතා කරන හෙලෙක්සිය දුන්නේ දුනු නියතේ හොයන ප්‍රැක්ටිකල් එක. ඒක සාමාන්‍යයෙන් තියෙන ප්‍රැක්ටිකල් එක ඒ විදිහටම එන්නේ නැහැ. දැන් අපි අර කලින් එකෙත් කතා කරේ. අන්න ඒ වගේ මොනවා හරි වෙනසක් සහිතව තමයි එන්නේ. ඉතින් ඒක නිසා අපි හැමදේ ගැනම දැනගන්න ඕනේ. ඒක මේකත් එක අවස්ථාවක් ඒ වගේ. මේකේ බල බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම මේ වෙනස් දෙයක්. මේකේ තියෙන්නේ k හොයන එකෙන් දුරුණියතේ මම මේ දින අවශ්‍ය දේවල් ටික බලන්න ආධාරකයක් තියෙනවා මීටර රෝල තියෙනවා හෙලික්සිය දුන්න තියෙනවා බාරයන් ටික තියෙනවා මුලින්ම මෙයව හයි කළා.
මුලින්ම ස්කන්ධය රඳවණය තමයි මුලින්ම හයි කරන්නේ ඒකේ බරත් ග්‍රෑම් 50ම තමයි ඒ වගේම මේකේ පේනවා හෙලෙක්සිය දුන්නත් එක්කම යොමුවත් හයි කරලා තියෙනවා නිවේශන පුරා මේකට හයි කරලා තියෙනවා එතකොට හරි ලේසි මෙයා ඉහළට පහළට යන ප්‍රමාණය මැනගන්න ඒ වගේම දැන් මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කොච්චර ඇදෙනවද කියලා මනින් ඒතොර අර ප්‍රැක්ටිකල් වල පොඩි වෙනසක් තියෙනවා නමුත් අපිට සාමාන්‍යයෙන් ඒ විදිහටම ප්‍රැක්ටිකල් වෙන්නේ නැහැ ඒසයි හැම දෙයකින්ම දැනගන්නවා. ඒතර මේකේ බලාපොරොත්තු වෙන්නේ දෝලන කාලය මැනීම නෙවෙයි කොච්චර ප්‍රමාණයක් එක එක බර දැම්මම ඇදෙනවද කියලා බලන්න. හැබැයි ප්‍රැක්ටිකල් එකට භාවිතා කරන ක්‍රමය ඒකම තමයි. මොකද කරන්නේ? මේ විදිහටම තියලා යොමුව තියනවා. මේකේ මොකක් හරි දැන් අපි අර දිරෝ තුන ප්‍රැක්ටිකල් එකේ මොන හරි ආධාරකයකට සවි කළා තියනවා. අන්න එතනදී එතන හරියට කෙලින් තියෙන විදිහට යොමුවත් එක කෙලින් තියෙන විදිහට රඳවලා ඊට පස්සේ යම් බාරයක් දාලා ඇදලා තරය. අතරියම් මොකද ඉන්නේ? එතනින් මේ සමතුලිත විහිරම තමයි ඒ තියෙන්නේ. එතනින් එහාට මෙහාට යන දෝලන කාලය හොයන එක තමයි ඒක. මේක කරන්නේ දෝලන කාලය වෙනුවට ඇදෙන දිග ප්‍රමාණය මේ මීටර රූලෙන් කියව ගන්න එක. බලන්න දැන් මේක කලින් තිබුණ ප්‍රමාණයට වඩා ඇදිලා තියෙනවා. මේ ආධාරක මේ බාරය දැම්මා. හරි. බාර රඳවණේ දැම්මා. එතකොට ඒක මේකෙන් අපිට කියව ගන්න පුළුවන් කීයද කියලා මිලිමීටර වලින්. මොකද්ද මේ තියෙන්නේ? ස්කන්ධය. මොකද්ද මේ? ඒ කියන්නේ අර ආධාරක මේකේ බාර රඳවණේ තියෙනවනේ බාර රඳවණේ විතරක් තිබ්බම එන දිග ප්‍රමාණය කොච්චරද ඇදෙන්නේ? කියන්නේ වෙන්න පාඨාංගයේ කොච්චරද කියලා තමයි කියන්නේ. එතන මෙතනින් පස්සේ තමයි අපි 50 50 50 50 වෙනස් කර කර කොච්චර දිග ඇදෙනවද කියලා බලන්න. මේ ආරම්භයේ ඇදෙන දිග ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒත් අපි හිතනවා මේ වෙලාවේදී අමතර වේට් එකක් දාලා නැහැ වගේ කියලා. ඒකට සාපේක්ෂව තමයි ඉතුරු දිගවල ගන්න. මොන දැන් කියවගත්තා. RAM 50ක් දාලා මරන්න මෙතන දාපු ස්කන්ධය ග්‍රෑම් 50 කියන්නේ කිලෝග්‍රෑම් වලින් 0.5. එතකොට මේක මේ 9.8 න් වැඩි කරලා මේ දාලා තියෙන්නේ අපි සාමාන්‍යයෙන් 10 න් වැඩි කරලා දාන්නේ. 10 න් වැඩි කරලා මෙතනට එනවා නිව්ටන් 0.5. එතකොට ඒ වෙලාවෙදී ඇදිලා තියෙනවා 2.9ක්. එහෙනම් වැඩිපුර ඇදිලා තියෙන ප්‍රමාණය මේකෙන් හොයන්න පුළුවන්. වැඩිපුර ඇදිලා තියෙනවා කොච්චරද? 1.4. එහෙනම් මෙච්චර බරකට මෙච්චරක් ඇදලා තියෙනවා නම් අපිට ඒක භාවිතා කරලා දුණු නීතිය හොයන්න පුළුවන්. දුණු නීතිය කියන්නේ ඒකක දිගකට ඇදෙන ප්‍රමාණය. එහෙනම් මෙයා මීටර වලට පරිවර්තනය කරලා මෙයා මේ බාරය මෙයාගෙන් බෙදුවම එනවා 1 මීටරයකට කොච්චර බලයක් ඕනද මේක ඇදෙන්න කියලා. එතන මේ දෙන්න බෙදලා තමයි ස්ප්‍රින්ග් කොන්ස්ටන්ට් එක නැත්තම් දුණු නීතිය හොයාගන්න. ඒත් ඒ වගේම සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රැක්ටිකල් එකක් කරනකොට ස්කන්ධ එකතු කරමින් ප්‍රැක්ටිකල් එක කරලා හරියටම ඒක කන්ෆර්ම් කරගන්න අර දාපු ස්කන්ධෙට එකෙන් එක අයින් කරනවා. අයින් කර කර ප්‍රැක්ටිකල් එක බලනවා. එතකොට අර දිග ප්‍රමාණය මේනවද කියලා. එහෙම එන්නේ නැහැ හරිනම්. එහෙම එන්නේ නැත්තම් මේ ස්ප්‍රින්ග් එක දුන්න හරියට වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ සරල අනුවර්ති චලිතයේද ගැළපෙන විදිහට x සමාන kx සමීකරණයට හරියන විදිහට වැඩ මේ වැඩ කරන්නේ. ඒ නිසා එක එක ස්කන්ධ අයින් කර කර බලනවා කලින් උත්තරම එනවද කියලා. ඒ ගානම එනවා නම් ප්‍රශ්නයක් නැහැ.
පෑදෙන ඊට පස්සේ ඒ අගයන් බෙදලා එන උත්තර හැම එකක්ම 35ක් ආවා ඒක තමයි අපි ඒකට සලකන්නේ ඒ වෙලාවේ මේ ගත රීඩින් දත්ත භාවිතා කරලා මෙයාගේ දුනු නියතය 35යි කියලා බලලා සලකනවා ඔන්නෝ විදිහට තමයි මේකේ ඇක්චුවල් කියන්නේ ඒතර මේක එක එක ආකාරයෙන් එන්න පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් එක අපිට දීලා තිබුණේ එකේ තිබුණේ මේ විදිහට නමුණට මේ වගේ දුනු නියතය හොයන්න සමහරවිට වෙන දෙයක් විදියට පොඩක් පරිවර්තනය කරලා තව මොන හරි එකක් එක්ක සම්බන්ධ කරලා වගේ මොන හරි වෙනසක් සහිතව තමයි ගොඩක් වෙලාවට ඒ විදිහටම නැතුව ප්‍රැක්ටිකල් ටික එන්නේ. ඒ ප්‍රැක්ටිකල් කිව්වම තියෙන්නේ එකම දෙයක් නේ. එතකොට එකම විදියට ආවත් එහෙම මේ හැමෝම උත්තර ලියනවා කිසි ප්‍රශ්නයක් නැතුව. ඒක නිසා පොඩි පොඩි වෙනස්කම් පාවිච්චි කරලා තමයි ප්‍රැක්ටිකල් දෙන්නේ. පුදේවල් නෙමෙයි. නමුත් ප්‍රැක්ටිකල් එක ඒ විදිහටම නැතුව